ඉතින් අදත් පිළිගන්න ඔයාලා හැමදෙනාම සුභ සන්ධ්‍යාවක් කියලා. ඉතින් ඇත්තටම මම මුලින්ම පොඩි කාරණාවක් ගැන කතා කරන්න හිතාගෙන තමයි අද ආවේ. ඉතින් පළවෙනියෙන්ම සුභ සන්ධ්‍යාවක් ඔයාලා සියලුම දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් මම අද අවස්ථාව දෙනවා අපේ ටීම් නම්බර් 4 එකට කණ්ඩායම නම්බර් 4 සමාජික සමාජිකවන්ට අද දවසේ වැඩසටහන මෙතනින් ඉඳන් ගෙනියන්න. ඉතින් ආරාධනා කරන හැමෝටම විනය රැකගෙන අපේ සිවිල් කනිෂ්ඨ සංගමයේ පුංචි විද්‍යාඥයෝ විදියට ඔයාලගේ කැමරා සහ මයික් ඔෆ් කරගෙන ඉන්න. ඒත් එකම කොලයක් ගන්න ළඟට ඔයාලා කැමති නම් ඔයාලට එන ප්‍රශ්න වගේ දේවල් ලියා ගන්න වැඩසටහන ඇස්සේ. ඉතින් ආරාධනා කරනවා අද දවසේ වැඩසටහනෙන් දැනුම ගන්න, පළවෙනියට දැනුම ගන්න, දෙවෙනියට රස විඳින්න. ඉතින් ස්තුතියි. සියලු දෙනාටම අයිබෝවන්. මේ වෙලාව පිටක එකතු වෙලා ඉන්න හැමෝම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පිළිගන්න අපේ වැඩසටහනට. ඒ වගේම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනත් එක්ක එකතු වීම පිළිබඳව. සියලු දෙනාටම ආරාධනා කරනවා වැඩසටහන අවසාන වන තෙක්ම පිටක රැඳිලා ඉන්න කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැන්ටත් අපි අද කතා කරන්නේ මොනවා ගැනද කියලා. ඇත්තටම කිව්වොත් අපි අද එක මාතෘකාවක් ගැන නෙමෙයි කතා කරන්නේ, අපිට එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන්න වෙන විවිධ සිද්ධීන් විද්‍යාත්මකව නැත්නම් ඒවා විද්‍යාත්මක පදනම මොකද්ද මෙන්න මේ දේ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් දැන් අපි විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යෝ විදියට අපිට මේ එදිනෙදා අපි අත්දකින සිදුවීම් දිහා විද්‍යාත්මකව බැලුවොතින් මේව ගැන පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එන්න ඒ වගේ විවිධ සිදුවීම් අපිට විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුළුවන් විද්‍යාව සංගවිලා තියෙන විවිධ සිදුවීම් ගැන තමයි අද අපි කතා කරන්නේ. අපි මුලින්ම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් අපි හැමෝම දැකලා තියෙන දෙයක් ගැන. අපි හැමෝම දන්නවනේ අයිස් කැට. අයිස් කැට කියලා කියන්නේ ජලයේ ඝන අවස්ථාව. ඒ කියන්නේ ජලයේ සෙල්සියස් අංශක බිංදුව දක්වා සිසිල් වීමෙන් පස්සේ ඒක ඝන තත්ත්වයට පත් වෙනවා. ඒවට අපි අයිස් කැට එහෙම නැත්නම් හිම කියලා කියනවා. ඕගොල්ලෝ දැකලා තියෙන සමහර වෙලාවට අයිස් කැට අපි කෙටි කාලීනව දියවීම වළක්වා ගන්න ලී කුඩු තුළ ගිල්වන. ඉතින් මේ ලී කුඩු තුළ ඇත්ත දැන් ඝන තත්ත්වයේ තියෙන අයිස් වලට තාපය ලැබුණොතින් ඒ කියන්නේ සෙල්සියස් අංශක බිංදුවට අඩිය උෂ්ණත්වය ඉහළ ගියොතින් මේවා නැවත ද්‍රව තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය වළක්ව ගන්න තමයි අපි ලී කුඩු වල ලී කුඩු අයිස් කැට ලී කුඩු තුළට දාන්නේ. ලී කුඩු කියලා කියන්නේ තාප කුසන්නායකයක්. එහෙම නැත්නම් තාප පරිවාරකයක්. තාප පරිවාරක කියලා කියන්නේ මේ තාප පරිවාරක තුළින් තාපය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. තාපය ගමන් කරන ඒවට අපි කියනවා තාප සන්නායක කියලා. ඒකෝ තාප සන්නායක වලට උදාහරණ තමයි තඹ, යකඩ, සිං, ඇලුමිනියම්, ලිතියම් සහ රන්. මම අර අන්තිමට කිව්ව ලිතියම් සහ රන් වල තියෙන්නේ එක සමාන තාප සන්නායක හැකියාව. ඒ වගේම තාප පරිවාරක එහෙම නැත්නම් තාප කුසන්නායක වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් දැව, රබර්, ප්ලාස්ටික්, කඩදාසි, ලොම් නැත්නම් මේ අපි දැන් කතා කරන ලී කුඩු. ලී කුඩු කියන්නේ ඇත්තටම හොඳ තාප කුසන්නායකයක්. ඉතින් මෙන්න මේ වගේ තාප කුසන්නායකයක් තුළ මේ අයිස් කැට ගිල්වල තිබ්බහම අපිට පුළුවන් අයිස් කැට ඉක්මනින් දියවීම වළක්ව ගන්න. ඊළඟට යකඩ රසදිය මත පාවෙන්නේ ඇයි? අපි දන්නවා යකඩ කියලා කියන්නේ ඉහළ ඝනත්වයක් තියෙන ලෝහයක්. ඒ වගේම ස්කන්ධේනුත් වැඩි. රසදිය කියන්නේ නමුත් රසදිය කියන්නේ ද්‍රවයක්. ද්‍රවයක් කියන්නේ මේක ලෝහමය ද්‍රවයක්. රසදියවල යකඩ වලටත් වඩා වැඩි ඉහළ ඝනත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේ ඝනත්වය වැඩිවීම හින්දා තමයි යකඩ රසදිය මත පාවේ. ඒ කියන්නේ යකඩ වලටත් වැඩිය රසදිය වල ඝනත්වය ඉහළයි. ඉතින් මෙන්න මේ හේතුව නිසා රසදිය මත යකඩ පාවේ. මේ ඡාය රූප දෙකෙන් පේන්නේ යකඩ සහ රසදිය. ඊළඟට මේක නම් ගොඩක් වෙලාවට දැකලා තියෙපි පාවිච්චි කරන තඹ භාණ්ඩ ටික කාලයක් යද්දී මේ වාතයෙන් නිරාවරණය වීම හින්දා කොළ පැහැයට හැරෙන. තඹ වලින් හදපු භාණ්ඩයක් වාතයට නිරාවරණය වෙනවා. අපි දන්නවා වාතයේ තියෙනවා වායුවක් කාබන් ඩයොක්සයිඩ්. එතකොට මෙන්න මේ තඹ කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ ප්‍රතික්‍රියා කිරීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් මගින් එක්තරා රසායනික ද්‍රව්‍යයක් නිපද වෙනවා. මේවට කියන්නේ කොපර් කාබනේට් කියලා. ඉතින් මේ කොපර් කාබනේට් වල වර්ණය කොළ. ඉතින් මෙන්න මේ හේතුව නිසා මේ කොපර් කාබනේට් මේ තඹ භාණ්ඩය මත ස්තරයක් විදියට බැඳීම හින්දා තඹ භාණ්ඩ කොළ පැහැයට හැරෙනවා. මේකට හොඳ උදාහරණයක් තමයි අපි දන්නවා ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාව. මේ ලිබර්ටි ප්‍රතිමාව ඕගලන්ට දැන්ට දකින්න ලැබෙන කොළපැහැයි. ඇත්තටම මේ ලිබර්ටි ප්‍රතිමාව හදලා තියෙන්නේ තඹ වලින් නැත්නම් කොපර් වලින්. එතකොට මේ තඹ වලින් හදපු ලිබර්ටි ප්‍රතිමාව
දිගු කාලයක් වාතයට නිරාවරණය වීම හින්ද තමයි මේ විදියට කොළ පැහැයට හැරිලා තියෙන්නේ. ඊළඟට අපි දැකලා තියෙනවා ටිකක් සීතල දවසවලදී පොල් තෙල් බෝතල් වල එහෙම අඩිය පොල් තෙල් මිදලා තියෙනවා සුදු පාට. නමුත් ජලය මේ වගේ සිසිල් වෙලාවට අපි නිකන් එලිමහන තියලා තිබ්බොත් ජලය මිදෙන්නේ නැහැ. පොල් තෙල් ඇත්තටම අපි දන්නවා මේ ඕනම ද්‍රවයක් ඝන තත්වයට පත් වෙන අවස්ථාවට අපි කියනවා හිමාංකය කියලා. එතකොට පොල් තෙල් වල හිමාංකය සංඛ්‍යාත්මකව ගත්තොත් සාමාන්‍ය සෙල්සියස් අංශක 23.9ක් විතර තමයි. ජලයේ හිමාංකය සෙල්සියස් අංශක බිංදුව. ඉතින් එක්තරා උෂ්ණත්වයකින්දලා උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙද්දී අපිට මුලින්ම හම් වෙන සෙල්සියස් අංශක 29.23.9නේ. එතකොට මෙන්න මේ හේතුව හින්දා. ඒ කියන්නේ හිමාංකයේ අගේ වැඩි හිමාංකයේ අඩු පොල් තෙල් වල හින්දා ඉක්මනින්ම පොල් තෙල් මිදෙනවා. නමුත් සාමාන්‍ය ඉනිමහන තියලා තිබ්බහම ජලය ඒ විදියට මිදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි පුළුවත්තක් ගෙනියන විට ඒ මේ අත වනන්නේ ඇයි? මෙතන ඉන්න ගොඩක් අය සමහර විට හුලුවත්ත කියන්නේ මොකක්ද කියලාත් දන්නේ නැතුව ඇති. ඇත්තටම හුලුවත්ත කියන්නේ වර්තමානයේ නම් අපිට නිතර දක්නට නොලැබෙන දෙයක්. නමුත් ඔයාලා අතීත ශ්‍රී ලාංකික චිත්‍රපටි බලලා තියෙනවා නම් ඔයාට හුලුවත්ත අලුත් දෙයක් නම් වෙන්නත් පුළුවන්. මේක හදලා තියෙන්නේ නියලි පොල් කල එකට තබා ගැට ගැසීමෙන්. මේකේ මුදුන් ප්‍රදේශයේ දල්වගෙන අතීතයේ රාත්‍රී ගමන්වලදී ආලෝක ප්‍රභවයක් විදියට භාවිත කරලා තියෙනවා. මේ හුලුවත්ත දල්වගෙන නිකන් තියාගෙන නම් ඉන්න බෑ. ඒ මේ අත වනන්න ඕන. අන්න ඒකට හේතුව තමයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හුලුවත්ත වනන්නේ ඇයි කියලා හොයාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම දහනය කියන මාතෘකාවට යන්න වෙනවා. අපි හිතමුකෝ අපි මොන හරි දහනය කරා කියලා. ඉතමන හිතලා බලන්න ඔයා එතන ඉතිරි වෙන්නේ මොනවද? එතන ඉතිරි වෙන්නේ ඔයා කියයි එතන ඉතිරි වෙනවා අලු කියලා. ඔව් ඔයා හරි. හැබැයි අපි හොඳින් දන්න වායුවකුත් මෙතනදී නිපද වෙනවා. ඔයා නිකන් මේ වායුව මොකද්ද කියලා හිතේ තියන් ඉන්න. අපි ඉස්සරහට බලමු ඒ වායුව මොකද්ද කියලා. හොඳයි. දහනය ගැන කතා කරද්දී අපිට මුලින්ම දැනගන්න වෙන්නේ දහනය වෙන්න මොනවද ඕනි. ඇත්තටම දහනය වෙන්න නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනි කරුණු තුනක් තියෙනවා. ඒ මොනවද කියලා ගත්තොත් එහෙම පළවෙනි එක තමයි දහන පෝෂකය. දහන පෝෂකය විදිහට අපි ගන්නෙ ඔක්සිජන්. ඒ වගේම දාහ ද්‍රව්‍යයක් ඕනි. ඒ වගේම ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේදී අපිට ඉන්ධනයක් විදිහට අපේ නිවසේදී පාවිච්චි කරන දර උණක් ගන්න පුළුවන්. ඉතින් මේ දහනය වෙන්න අවශ්‍ය දේවල් ගැන කතා කරද්දී අපිට හොඳින්ම මතකයට නැගෙනවා ගිනි ත්‍රිකෝණය ගැන. මේ ඡායාරූපයෙන් ඔයාලට ගිනි ත්‍රිකෝණය දැක්වෙනවා. මෙහෙමයි. තව දෙයක් තියෙනවා. දැන් අපි කතා කරා දහනය වෙන්න මොනවද අවශ්‍ය කියලා. ඒ කියන්නේ දහනය වෙන්න මොනවද ඕනි කියලා. ඒ වගේම දහනය වෙන්න තවත් දෙයක් අත්‍යවශ්‍යයි. ඒ තමයි දාහ ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දහනය වෙන යම්කිසි ද්‍රව්‍යයක් දහනය වීම සඳහා නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. අන්නේ උෂ්ණත්වයට රත් වුණාට පස්සේ තමයි යම්කිසි දෙයක් දහනය වීමට පටන් ගන්න. ඉතින් දැන් අපි දන්නවා දහනය වෙන්න ඕනි දේවල්. එතකොට අපි අපේ ප්‍රශ්නේ ගැන බැලුවොත් එහෙම මෙන්න මෙහෙම දෙයක් තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. ඊට කලින් අපිට කතා කරන්න දෙයක් තියෙනවා. දැන් අපි මුලින් කතා කරන්නේ දහනයේදී නිපද වෙන පළ විදිහට අලු. ඒ වගේම මම කිව්වා ඔයාලට තවත් වායුවක් තියෙනවා කියලා. ඒ වායුව කාබන් ඩයොක්සයිඩ්. හොඳයි. දැන් අපි අපේ ප්‍රශ්නෙට උත්තරේ බලමු. ඒක හරි සරලයි. දැන් ඔයා දහනය ගැන දන්නවා. ඔයාට මේකට උත්තරේ නිකම්ම හිතාගන්නත් පුළුවන්. ඇත්තටම හුලුවත්ත වනනකොට දහනයේදී පළවන අලු සහ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යනවා. අන්න ඒ එකම මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යන නිසා දහන පෝෂකය වෙන ඔක්සිජන් වලට හුලුවත්තට එන්න පුළුවන්. අන්න එතකොට තමයි හුලුවත්ත හොඳින්ම දැල්වෙන්නේ. දැන් හුලුවත්තත් දැල්වගෙන ඒක වනන්නේ ඇයි කියලා ඔයාට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හොඳයි. ඊළඟ දේ තමයි රේල් පීරිවල එකකට එකක් සම්බන්ධ වෙන තැන් අතර පරතරයක් තියෙන්නේ ඇයි? ඒකට හේතුවත් ඉතාමත් සරලයි. අපි මෙහෙම පැහැදිලි කරගමු. රේල් පීරි හිරු එළියට නිරාවරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ හිරු එළියට නිරාවරණය වෙනකොට රේල් පීරි ගොඩාක් උෂ්ණත්වයකට භාජනය වෙනවා.
ඉතාම තදි උෂ්ණත්වයකට. ඉතින් හිරුගේ රස්නය නිසා රේල් පීරි ප්‍රසාරණය වෙනවා. මෙතනින් බොහෝ දෙනෙක් ප්‍රසාරණය ගැන මොකද්ද කියලා දන්න නැති. ප්‍රසාරණය කියන්නේ යම්කිසි ද්‍රව්‍යක පරිමාව වෙනස් නොවී ප්‍රමාණයෙන් විශාල වීම. ඉතින් මේ වගේ හිරුගේ අධික තාපය නිසා මේ රේල් පීරි ප්‍රසාරණය වුණොත් මේකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඇද වෙන්න පුළුවන්. ඒ නිසා තමයි එවැනි තැන්වල කුඩා පරතරයක් තියලා ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඡෝත භූතයක මූලික ඉවත් කරන විගුණින් කියන්නේ ඒක කියලා. ඡෝත භූතවල කාබන් ඩයොක්සයිඩ් වායුව අධික පීඩනයක් සහිතව ගබඩා කරලා තියෙනවා. එතකොට මේ ඡෝත භූතලේක මූලික ඉවත් කරාම ඒ තියෙන පීඩනය අඩු වෙලා යනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටතට මුදා හැරෙනවා. එතකොට තමයි මේ සෝඩ බෝතල් වල දුරු පිට වෙනවා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදෝපු කිරි කලක් කැමිට නඹුල් රස එන්නේ ඇයි කියලා. කිරි විදින සභා විශේෂිත සුත්‍ර ජීවීන් වර්ග යොදා ගන්න. ඒ තමයි ලැක්ටෝබැසිලස් කියන සුද්ධජීවිය. මේ ලැක්ටෝබැසිලස් කියන සුද්ධජීවිය ඩයිසකරයිඩයක් ගැන ලැක්ටෝස්. අපිටත් මේ ලැක්ටෝස් ඇවිල්ලා තියෙන්නේ මේ ලැක්ටෝස් ඇතුළේ තියෙන ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් අණු එකතු වෙලා තමයි මේ ලැක්ටෝස් ඇවිල්ලා තියෙන්නේ. මේක ඩයිසකරයිඩයක්. උතුම් සීන් චෙසක් කියලා කියනවා. ලැක්ටෝස් මත මේ ලැක්ටෝබැසිලස් කියන සුද්ධජීවිය ක්‍රියාත්මක වෙනවා. එතකොට ලැක්ටික් අම්ලය නිකුත් වෙනවා. ලැක්ටික් අම්ලය මුදෝපු කිරි වල තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ මුදෝපු කිරි ආම්ලික ස්වභාවයක් ගන්නවා. ඒකත් නැත්තම් නමු රසක් ඇති වෙනවා. ඒ තමයි ලැක්ටෝබැසිලස් කියන සුද්ධජීවිය. පාන් විලව කතා කරන් බලාපොරොත්තු වෙන්නේ පාන් විදියකට ඒ මිනිස්ස සිදුවට වෙනවා. පාන් හදනකොට දැන්ම පිටි භාවිත කරනවා කියන්නේ. එතකොට පිටි මිශ්‍රණයක් මෙච්චර පිපෙනවා. මේකට පිටි පමණක් නොවේ යීස්ට් කියන සූත්‍රජී විශේෂයක් භාවිත කරනවා පාන් සැදීමේ. ඒ තියෙන්නේ යීස්ට්. යීස්ට් කියන සූත්‍රජීවිය කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරනකොට කාබන් ඩයොක්සයිඩ් කියන වායුව නිකදෙනවා. එතකොට මේ පාන් සල්වල ඒ කියන්නේ මේ පිටිමිශ්‍රණයට එකතු කරන යීස්ට් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරනකොට එතනදි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. එතකොට තමයි මේ පාන් සල්වල බවක් එන්නේ. හොඳයි. දහවලට මුහුදේ සිට ගොඩබිමට සුළං හමනවා. රාත්‍රියේදී ගොඩබිමේ සිට මුහුදට සුළං හමනවා. ඒ ඇයි? ඉතින් මේ හමන හුළඟ අපි ගොඩ සුළං නමනත් හඳුන්වනවා. දහවල් කාලයේදී අධික හිරු රශ්මිය නිසා මුහුද මතුපිට අධික උෂ්ණත්වයකින් යුක්තයි. ඉතින් මේ අධික උෂ්ණත්වය නිසා මුහුද මතුපිට තියෙන වායු ඉතාමත් අධික උෂ්ණත්වයකින් තමයි පවතින්නේ. ඉතින් මේ හේතුව නිසා මුහුදට ඉහළින් තියෙන වායු ධාරා අධික උෂ්ණත්වයකින් යුත් වායු ධාරා තමන්ගේ ස්ථානය වෙනස් කරනවා. ඒ කියන්නේ උෂ්ණත්වයට පත්වන වායු අංශු තමන්ගේ ස්ථානය වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ ඉහළට යාමෙන්. ඉතින් එතකොට මුහුද මතුපිට තියෙන වායුන් ඉහළට යනකොට එතන හිඩසක් ඇති වෙනවා. ඒ හිඩස පුරවන්න තමයි ගොඩබිමේ සිට මුහුද ප්‍රදේශයට ගොඩබිමෙන් සුළඟ යන්නේ. ඉතින් මේ සුළඟ ගමන් කරනකොට මේවා අධික වේගයකින් තමයි ගමන් කරන්නේ. මේකට හේතුව අර හිඩස ඉක්මනින් පුරවන්න අවශ්‍ය නිසා. ඉතින් එතකොට ඔයාට තේරෙනවා ඇති අර ගොඩ සුළං ක්‍රියා කරන්නේ මොන තත්ත්වය පාලනය කරන්නද කියලා. හොඳයි.
අපේ වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. අද අපි එච්චරම ලොකු වැඩසටහනක් කරේ නැහැ. මොකද සම්බන්ධ වෙන සමාජික සංඛ්‍යාවත් අඩුයි. ඒ වගේම රැඳී සිටින තියෙන අවස්ථාවත් බොහෝ දෙනාට අඩු නිසා ඉතින් අද මෙතනට සම්බන්ධ වුණු මෙතෙක් වෙලා රැඳී සිටපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. හැමෝටම සුභ රාත්‍රියක්. ඒ වගේම අපේ වැඩසටහන පිළිබඳ ඔබට තියෙන ප්‍රශ්න අපෙන් විමසන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ආයුබෝවන්.